රෝදරත ගාස්තුව රුපියල් 10කින් වැඩි කිරීමට කෙනැති තීරණය පිළිබඳව අද අප විමසා පැනුවා. පෙට්‍රල් මිල රුපියල් 3කින් ඉහළ දැමීමත් සමග ත්‍රිරෝදරත ගාස්තුව රුපියල් 10කින් ඉහළ දැමීමට ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ත්‍රිරෝදරත සංගමය ඊයේ තීරණය කළා. එහි සභාපති සුනිල් ජයවර්ධන මහතා සඳහන් කළේ පළමු කිලෝමීටරයට අයකරන ගාස්තුව රුපියල් 60ක් වන අතර ඉන් පසු ගමන් කරන කිලෝමීටරයක් සඳහා රුපියල් 40ක් අයකරන බවයි. මිනිස්සු හයරෙන් දෙන්නේ නැහැ. එහෙම දාවෙන් අපිත් මේ විදිහට වැඩ කරන්න කිව්වොත් පෙට්‍රෝල් නිකන් ගන්න නැහැ. රුපියල් අඩු වුණොත් තමයි ලීටරයක් ගන්න. ඒක නිසා අනිවාර්යෙන් ආයතන ගාස්තු වැඩි කරන්න ඕනේ. ඔව් සමුති වලින් කතා කරයි කියලා සමුති වලින් අපිට කන්න දෙන්නේ නැහැ නේ. අපේ ගෑනුන්ට කන්න දෙන්නේ නැහැ සමුති වලින්. මේ ත්‍රිවිල් සංගම් කියන ඒවා වල බ්‍රෝඩාව කරන්නේ. අපි ජීවිතෙන් ත්‍රිවිල් වලින් ඉඳන් අනිවාර්යයෙන් වැඩි කරන්න වෙනවා ඉතින්. වැඩි කරන්න බෑනේ. ඒ කියන්නේ නැයි තීන කට්ටිය නෙවෙයිනේ යන්නේ වීල් වල යන්නේ. ඒ දාවෙල ඔයාගෙන කට්ටිය යන කට්ටිය තමයි. ඉතින් ඒගොල්ලන්ගේ පඩි වැඩි මේ අයර් එක වැඩි ගන්න බෑනේ මාත්‍යෝ. වැඩි කරනවා කියලා ලොකු මුදලක් වැඩි කරන්නේ නැහැනේ. සාමාන්‍ය පොඩි මුදලකින් තමයි වැඩි වෙන්නේ. දැන් හයිරුත් නැහැ. වැඩි කරා කියන්නේ ඉතින් තවත් ටිකක් අඩුත් වෙයි. ත්‍රිරෝදරත රියදුරන් එසේ පවසද්දී සාමාන්‍ය ජනතාව පළ කළේ මෙවැනි අදහස්. තෙල් මිල වැඩි කරපු ගමන තිවිලි වැඩි කරන එක අසාධාරණ නැහැ. ඒගොල්ලෝ හිතුමනාව ගණන් ගන්න මීටරක් කියවල මීටරක් හරියට වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ අඩු වෙනකොට අඩු කරනත් නැහැ වැඩි කරනකොට ටක් ගාලා වැඩි කරනවා. ඒකයි ඒක අසාධාරණයි. රජයේ පාලකයන්ට සාමාන්‍ය මිනිසුන්ගේ දුක තේරෙන්නේ නැහැ. ඒකෙන් අහිංසක ජනතාවට තමයි බඩට වැදිලා තියෙන්නේ. අපි සාමාන්‍ය දුප්පත් කට්ටියන්නේ විල් එක ඒකවත් ඡන්ද බැරි මට්ටමකට උදා වෙලා තියෙන්නේ අන්තිමම අසාධාරණ වැඩ කරන්නේ. කෙසේ වෙතත් කුලි මෝටර් රථ ලබා දෙන ආයතන වල ත්‍රිරෝදරත සඳහා අයකරන මුදල් වැඩි කිරීමක් සිදු කර නැහැ. අපකල විමසීමකදී එම ආයතන සඳහන් කළේ ඔවුන්ගේ මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු කර නොමැති බවයි.